Adi Javati DSI Tires. DSI Tires. Any bike, one tire. මුලති දිස්ත්‍රික්කයේ තන්නිමර උප්පු ග්‍රාමසේ වවසමේ පිහිටි කුරුන්දි විහාරයට අදාළ ඉඩම් වපසරිය සම්බන්ධයෙන් මේ දිනවල යලි කතාබහක් නිර්මාණය වී ඇත්තේ එහි ඉඩම් ප්‍රදේශීය ජනතාවට බෙදා දෙන බවට පැතිර යන ප්‍රචාරයත් සමගයි. ඒ අනුව පුරාවිද්‍යා චක්‍රවර්ති ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ජුනි 13 වෙනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමින් දන්වා තිබුණේ කුරුන්දි විහාරයේ අවට ප්‍රදේශයේ පුරාවිද්‍යා නටබුන් විසිර ඇති බැවින් එහි ඉඩම් කරුණු සොයා බැලීමකින් තොරව බෙදා දීම නුසුදුසු බවයි. එය මහා විනාශයක් ගෙන දිය හැකි බැවින් අදාළ ක්‍රියාවලිය නවත්වන ලෙස උන්වහන්සේ ඉල්ලා තිබුණා. කෙසේ වෙතත් ඊට පිළිතුරු ලිපියක් යවමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අවධාරණය කර ඇත්තේ කුරුන්දි විහාරයට අයත් රජ්‍ය ඉඩම් වෙනත් අයට පවරා දීමට රජයේ තීරණයක් ගෙන නොමැති බවයි. අදාළ ප්‍රශ්නය පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරයාට හා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට දැනුම් දී ඇති බවත් පුරාවිද්‍යා වටිනාකමෙන් යුතු ස්ථාන මෙන්ම ඉඩම් හඳුනාගෙන ඒවා දිස්ත්‍රික් ලේකම් භාරයේ තැබීම අරමුණු බවත් එම ලිපියේ සඳහන්. මෙවන් පසුබිමක උතුරු සහ නැගෙනහිර පළාත් හි සිදුවන පුරාවස්තු විනාශය පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස යෝජනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු කතානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ උදේ ගම්මන්පිල ජයන්ත සමරවීර රියාඩ්මිරල් ආචාර්ය සරත් වීරසේකර සහ වෛද්‍ය මහාචාර්ය චන්න ජයසුමන යන මන්ත්‍රීවරුන්ගේ අත්සන් සහිතවයි. කෙසේ වෙතත් බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික මාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද ප්‍රකාශ කළේ කිසිසේත්ම පුරාවිද්‍යාවට හානිකර තීරණයක් රජය නොගන්නා බවයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.